නම බුද්ධාය අද මං ඔයාලගේ පොතේ තියෙන හත්වෙනි පාඩම කෝණ කියන පාඩම තමයි කරන්නේ මේ පාඩම ඉගෙන ගත්තාම ඔයාලට පුළුවන් කෝණයක් කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න ඍජු කෝණය කියලා විශේෂ කෝණයක් තියෙනවා ඒක මොකද්ද කියලා හඳුනා ගන්න පුළුවන් ඒ වගේම තව තියෙන සුළු කෝණය මහා කෝණය සරල කෝණය පරාවර්ත කෝණය කියලා තව කෝණ වර්ග හතරක් තියෙනවා ඒවත් අඳුර ගන්න ඔයාලට පුළුවන් වෙනවා. අපි දැන් බලමු කෝණයක් කියන්නේ මොකද්ද කියලා. කෝණයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න කලින් අපි බලමු රේඛාවක් කියන්නේ මොකද්ද කියලා. රේඛාවක් කියන්නේ දැන් මෙතන තියෙනවා A කියලා තැන. ඒ වගේම B කියලා තැනකුත් තියෙනවා. මේ දෙක යාකරනද අපි අඳින ඉරකට තමයි රේඛාවක් කියලා කියන්නේ. ඒ ඉර මෙහෙම ඇදවිච්ච රේඛාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ වගේ තනි කෙළින් දින රේඛාවක් වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙකම රේඛා. ඒ වගේම අපි බලමු සරල රේඛාවක් කියන්නේ මොකද්ද කියලා. සරල රේඛාවක් කියන්නේ අර වගේම හරි කෙළින් ඇඳපු රේඛාවකට. මෙන්න මේ වගේ. ඒ කියන්නේ A කියලා තැනක් තියෙනවා, B කියලා තැනක් තියෙනවා. ඒ දෙක යාකරන් අඳිනවා හරි කෙළින් රේඛාවක්. නැත්තම් හරි කෙළින් ඉරක්. ඒකට තමයි සරල රේඛාව කියලා කියන්නේ. මෙන්න මේ වගේ. එතකොට කෝණයක් කියන්නේ මොකද්ද? කෝණයක් කියන්නේ මේ කලින් කිව්වා වගේ සරල රේඛා දෙකක්. සරල රේඛා දෙකක් හම්බුනහම තමයි කෝණයක් හැදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන එක සරල රේඛාවක්. මේ තියෙන්නේ තවත් සරල රේඛාවක්. මෙන්න මේ දෙක මෙතනදී හමු වෙලානේ තියෙන්නේ. අන්න එතකොට මෙන්න මෙතන හැදෙනවා කෝණය. මෙන්න මේකට තමයි අපි කෝණයක් කියලා කියන්නේ. මෙන්න මේ අවස්ථාවේ මෙතනත් සරල රේඛාවක් තියෙන මෙතනත් තියෙන සරල රේඛාවක්. හැබැයි මේ දෙක මෙතනදී මුණ ගැහිලා නැහැ. මුණ ගැහිලා නැති වුනහම මේක කෝණයක් නෙමෙයි. මෙන්න මෙතන තමයි කෝණේ හැදෙන්නේ. ඒ වගේම අපි බලමු කෝණයක ලක්ෂණ මොනවද කියලා. මේවා තමයි කෝණයක ලක්ෂණ. ඒ තමයි මේ එක සරල රේඛාවකට අපි කියන බාහුවක් කියලා. එතකොට කෝණයක් හැදෙන්න නම් බාහුව දෙකක් අනිවාර්යයෙන්ම ඕනේ. ඒ බාහුව දෙක අපි කියවනේ යම් තැනකදී හමු වෙනවා කියලා. ඒ හමු වෙන තැනට කියනවා අපි ශීර්ෂය කියලා. එතකොට බාහුව දෙක මුණ ගැහුනහම ශීර්ෂයක් හැදෙනවා. එතකොට කෝණයක ලක්ෂණ මොනවද? බාහුව දෙකක් තියෙනවා, ශීර්ෂයක් තියෙනවා. එතකොට මේ බලන්න මේ හැම කෝණයකම මේ බාහුව දෙකක් තියෙනවා, ශීර්ෂයක් තියෙනවා. බාහුව දෙකයි ශීර්ෂයයි. මේ හැම එකම මේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම මේ බලන්න මේ ඉරක් ඇඳලා තියෙනවානේ. මේ ඉරක් ඇඳලා තියෙන එක තමයි මේ වෙලාවේ කතා කරන කෝණය. නැත්තම් අපිට පුළුවන් මේ වෙලාවේ මේ පැත්තෙනුත් කෝණයක් ගැන කතා කරන්න. දැන් මේක බලන්න. මෙතනදි කතා කරන්නේ මෙන්න මේ කෝණය ගැන. මෙන්න මේ කෝණය ගැන නෙමෙයි. ඒ හින්දා තමයි මේක ඉරක් ඇඳලා තියෙන්නේ. අන්න ඒක ගැනත් ඔයාලා අවධානය යොමු කරන්න. ඒ වගේම කෝණයකට තියෙනවා විශාලත්වය. හරියට සංඛ්‍යාවකට විශාලත්වයක් තියෙනවා වගේ. ඒ කියන්නේ 10 කියන එකට වඩා 12 කියන එක ලොකුයිනේ. ඒ වගේම තමයි කෝණයකටත් විශාලත්වයක් තියෙනවා. මේ තියෙන්නේ විශාලත්වයෙන් එකිනෙකට වෙනස් වෙච්ච කෝණ. දැන් බලන්න මේකේ මෙන්න මේකට වඩා මෙන්න මේකේ ඇඳුපේ ඒ ඉර ලොකු වැඩි නේද? ඒ කියන්නේ මේ කෝණයට වඩා මේ කෝණේ ලොකුයි. එතකොට මේකටත් වඩා මේ ඉර ලොකුයි. එතන මේක මීටත් වඩා විශාලයි. මේක ගත්තාම මේක ඊටත් වඩා විශාලයි. මේකෙදි බලන්න හොඳට මේ එක රේඛාවක් මේ තව රේඛාවක්. එතකොට ඒ රේඛා දෙක හරි කෙලින් හම්බෙච්ච හිඳ තමයි මේ මෙන්න මේ ලොකු කෝණේ හැදෙන්නේ. දැන් මේකටත් වඩා විශාලයි මෙන්න මේ කෝණේ. අන්න ඒ විදිහට කෝණයක විශාලත්වය අපිට අඳුනගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ කෝණයක් තියෙනවා ඍජු කෝණය කියලා. බලමු ඍජු කෝණය කියන්නේ මොකද්ද කියලා. ඍජු කෝණය කියන්නේ හරියට ඔයාලගේ බිත්ති ඔරලෝසුවේ වෙලාව 3 වෙනකොට ඔරලෝසුවේ පැය කට්ටයි විනාඩි කට්ටයි තියෙනව නේද යම්කිසි විදිහකට. අන්න එතකොට ඒ කටු දෙක අතර හැදෙන මෙන්න මේ කෝණයට තමයි ඍජු කෝණය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ඔයාලගේ කොටු රූල් පොත තියෙනවනේ. කොටු රූල් පොතේ තියෙන ඉරි උඩින් ඇඳහම ඒ ඉරි එකතු වුනහම හැදෙන්නේ ඍජු කෝණය. මේ තියෙන ඒවට උදාහරණ. අපි යවට තියෙන පරිසරයේ ඍජු කෝණ වලට උදාහරණ ගොඩක් තියෙනවා. අපි ගාව තියෙන පොතේ පිට කවරේ ධාරේ මේ වගේ මුල්ලක් හම්බ වෙනවනේ පොතේ.
එතකොට මෙතන තියෙනෙත් ඍජු කෝණයක්. ඒ වගේම ගුරු මේසෙ ලෑල්ලේ මුල්ලක් ගත්තා මෙතන තියෙනෙත් ඍජු කෝණයක්. ඒ වගේම කළු ලෑල්ලේ හරි අපේ වයිට් බෝඩ් එකේ හරි මුල්ලක් ගත්තා මෙතන තියෙනෙත් ඍජු කෝණයක්. ඒ වගේම ඍජු කෝණ වලට අමතරව තවත් කෝණ වර්ග කීපයක් තියෙනවා. සුළු කෝණ, සරල කෝණ, ඒ වගේ නම් වලින් හඳුන්වන තවත් කෝණ කීපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ කෝණ මොනවද කියලා. දැන් අපි ඍජු කෝණයක් කියලා කිව්වේ මෙහෙම ඉරකුයි මෙහෙම ඉරකුයි හැදුනහම හැදෙන කෝණයටනේ. දැන් බලන්න මේ කෝණය ඍජු කෝණයට වඩා ලොකුයිද පොඩියිද? මේක ඍජු කෝණයට වඩා පොඩි. ඒ හින්දා මේකට කියනවා සුළු කෝණය කියලා. එතකොට මේකත් සුළු කෝණයක්, මේකත් සුළු කෝණයක්, මේකත් සුළු කෝණයක්. ඒ වගේම තව කෝණයක් තියෙනවා සරල කෝණය කියලා. සරල කෝණය කියන්නේ හරියට ඍජු කෝණ දෙකක් එකතු වුණාම හැදෙන කෝණය වගේ. එහෙමත් නැත්නම් මේ ඉරකුයි තවත් ඉරකුයි හරි කෙලින් හම්බුනහම හැදෙන මෙන්න මේ වගේ ලොකු කෝණය. තනි ඉරක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මෙන්න මේ කෝණයට තමයි අපි කියන්නේ සරල කෝණය. ඒක හරියට සරල රේඛාවක් සරල රේඛාවක තියෙන කෝණයට තමයි සරල කෝණය කියලා කියන්නේ. ඒ විදිහටත් ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම තව කෝණයක් තියෙනවා මහා කෝණය කියලා. මහා කෝණය කියන්නේ බලන්න හොඳට ඍජු කෝණයක් කියන්නේ මෙන්න මේ ටික නේද? මෙන්න මෙතන හැදෙන්නේ ඍජු කෝණයක්නේ. මෙන්න මේ ඉර දික්ුණා නම්. හැබැයි මේ කෝණය ඍජු කෝණයටත් වඩා විශාලත්වයෙන් වැඩි. ඒ හින්දා මේකට කියනවා මහා කෝණයක් කියලා. ඒ වගේම තව කෝණයක් තියෙන පරාවර්ත කෝණය කියලා. පරාවර්ත කෝණය කියන්නේ මේ කෝණය සරල කෝණයටත් වඩා විශාලත්වයෙන් වැඩි. දැන් සරල කෝණය මෙන්න මෙතනින් ඉවර වෙන්නේ. හැබැයි මේ කෝණය තවත් යනවා. එතකොට මේ කෝණයට තමයි අපි පරාවර්ත කෝණය කියලා කියන්නේ. දැන් මේකේ මේ පැත්තේත් කෝණයක් හැදෙනවා. මේ පැත්තේ හැදිලා තියෙන මේ මොන කෝණයක්ද? මහා කෝණය. හැබැයි ඒක ගැන නෙමෙයි අපි කතා කරන්නේ. මේ ඉරකින් ඇදලා තියෙනවනේ මේ පැත්තට. ඒ ඉරකින් ඇදපු කෝණය ගැන තමයි කතා කරන්නේ. ඒක තමයි පරාවර්ත කෝණය. හරි. දැන් බලන්න මේ පහත තියෙන කෝණ අඳුර ගන්න බලන්න මොනවද කියලා. මේ මොන කෝණයක්ද? මේ පැත්තේ ඉර ඇඳලා තියෙන එක පරාවර්ත කෝණයක්. එතකොට මේක මේක සුළු කෝණයක්. මේක ඒකත් පරාවර්ත කෝණයක්. මේක ඒක ඍජු කෝණයක්. හරි. දැන් මේක බලමු. මේකේ මේ පැත්තෙන් හැදෙනවා මහා කෝණයක්. මේ පැත්තෙන් හැදෙනවා සුළු කෝණයක්. හරි. දැන් ඔයාලට ඔයාලගේ අච්චු පොතේ තියෙන හතේක අභ්‍යාසය කරන්නත් පුළුවන්. මේකේ තියෙන්නේ කෝණ තියෙන්නේ මොන වගේද කියලා. ඔයාලා දන්නවනේ කෝණයක් හැදෙන්න නම් සරල රේඛා දෙක එකිනෙකට හමු වෙන්න ඕනේ කියලා. එතන හමුුනේ නැත්තම් එතන කෝණයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට කෝණ දෙකක් දුන්නහම මේකෙන් විශාල කෝකද කුඩා කෝකද කියලා තෝරන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාලට තියෙනවා කරන්න ක්‍රියාකාරකම. කඩදාසියකින් රවුමක් කපලා ඒක මෙන්න මේ විදිහට නමා ගත්තාම මෙන්න මේ හැදෙන ඉරිවලින් මේ කැපෙන ඉරිවලින් හැදෙනවා ඍජු කෝණ. අන්න ඒ විදිහටත් ඔයාලට ඍජු කෝණ අඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට 7 2 අභ්‍යාසය කරන්නත් පුළුවන්. ඒකේ තියෙන්නේ ඍජු කෝණ ගැන. ඔයාලා දන්නවනේ ඍජු කෝණයක් කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම 7 3 අභ්‍යාසය කරන්නත් පුළුවන්. ඒකේ තියෙන්නේ ඍජු කෝණය, සුළු කෝණය, මහා කෝණය, පරාවර්ත කෝණය කියන්නේ මොකද්ද කියලා අඳුනගන්න. ඒ විදිහට ඔයාලට ඔයාලගේ අච්චු පොතේ තියෙන කෝණ පාඩම යටතේ අභ්‍යාස ඔක්කොම කරන්න පුළුවන්. ඒ අභ්‍යාස කරලා මට WhatsApp වලින් එවන්න. සීල දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.